FTMO එකක් බයි කරන්න කියලා ලංකාවෙන්දලා. ඒ කියන්නේ ලංකාවෙන්නට ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි FTMO එකක් කොහොමද අපි බයි කරන්න කියලා. FTMO challenge එක. හරි, මම මුලින්ම කියන මේ වීඩියෝ එක බලන්න කලින් ඔයගොල්ලෝ කලින් වීඩියෝස් බලලා නැත්නම් FTMO ගැන, ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් channel එකේ ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව මම link එක දාලා තියෙනවා උඩින් FTMO වල කලින් වීඩියෝස් බලන්න. බලලම දැනට එන්න. මොකද මේකේ ෆ්‍රී ට්‍රයල් එකක් තියෙනවා. ෆ්‍රී ට්‍රයල් එක පොඩ්ඩක් ඒක ප්‍රැක්ටිස් කරලා ඕගොල්ලෝ මෙතනට එනවා නම් තමයි හොඳ. හරි, දැන් එහෙම ආපු කෙනෙක්ට තියෙන ඊළඟ අවස්ථාව තමයි FTMO challenge එකක් ඕගොල්ලෝ දැන් select කරගන්නවා. ඊට පස්සේ අපි ඒක buy කරන්නේ කොහොමද? ලංකාවේ ඉඳලා අපි කොහොමද FTMO challenge එකක් buy කරන්නේ? එතකොට මම දැන් ඉන්නේ FTMO.com කියන website එකේ, ඒගොල්ලන්ගේ interface එකේ ඉන්නේ. ඒතර ඒකේ තියෙනවා පල්ලෙහා බලන්න අවස්ථා දෙකක් තියෙනවා, choices දෙකක්, FTMO challenge හා free trial ගැන. ඒතර free trial ගැන තමයි මම කලින් වීඩියෝ එක කරේ. එතකොට මේක කරන්නේ කොහොමද ලංකාවේ ඉඳලා අපි FTMO එකක් buy කරන්නේ කියන එක. හරි, ඒ නිසා මම FTMO challenge කියන එකට යනවා. ඒක click කරාට පස්සේ බලන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි හම්බෙන්නේ. එතකොට ක්ලයන්ට් ඒරියා එක තමයි දැන් අපි ඉන්නේ. එතකොට ක්ලයන්ට් ඒරියා එකට එන්න කලින් දැන් සමහර විට ඕගොල්ලන්ගේ මම නම් මේක දැන් ලොග් වෙලා ඉන්නේ, ලොග් වෙලා ඉන්නේ හින්දා ලොගින් ඩීටේල්ස් දෙන්න ඕමනාවක් වුණේ නැහැ. එතකොට ඕගොල්ලෝ ලොග් වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ලොගින් ඩීටේල්ස් ඔයගලන්ට දෙන්න වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ මේකේ මම කලින් ක්‍රියේට් account එකක් ක්‍රියේට් කරන හැටි කලින් වීඩියෝ එකේ දාලා තිබුණා. ඒ නිසා ඒ account එක ක්‍රියේට් කරන ඕගොල්ලෝ දීපු email එකයි password එකයි අනිවාර්යෙන් මේකට දාලා ඔයගොල්ලෝ ක්ලයන්ට් ඒරියා එකට එන්න. එතකොට මම මේ ඉන්නේ මගේ අර යාළුවෙක්ගේ ක්ලයන්ට් ඒරියා එක තමයි මේ ඉන්නේ. හරි, එතකොට මේකේ බලන්න ඒගොල්ලන්ගේ FTMO challenge එක ගැන කියලා තියෙනවා. ඊට පස්සේ ට්‍රේඩින් කරන්සි එක අනිවාර්යෙන්ම ඔයගොල්ලෝන්ගේ ට්‍රේඩින් කරන්සි එක විදිහට USD තෝරන්න. එතකොට තමයි ඔයගොල්ලන්ගේ MT5 MT4 C trader වල USD වලින් කරන්සි එක පෙන්වන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් USD දෙන්න. ඊට පස්සේ රිස්ක් මෝඩ් එක දෙන්න ඕනේ. normal ද aggressive ද කියන එක මම ඒ ගැන ඔයගලන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි normal තමයි risk එක පාවිච්චි කරන්නේ. ඊට අමතරව දැන් ඔයගොල්ලෝ purchase කරන්න යන account balance එක මොකක්ද කියලා මෙතනදී select කරන්න වෙනවා. එතනදී මම හැම වෙලෙම highly recommend කරන්නේ ඔයගොල්ලෝ beginner කෙනෙක් නම් සහ FTMO වලට අලුත් කෙනෙක් නම් සහ trading වලට කොහොමත් අලුත් කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් අඩුම balance එක තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ කොයි වෙලාවකවත් මේ 25,000 50,000 ලක්ෂ ලක්ෂ දෙක වගේ accounts එකපාර buy කරන්න යන්න එපා. ඒවා buy කරන අවස්ථාව තියෙන. මම ඒක ගැන වෙන video එකක් දාන කොහොම කොයි වගේ කාලවලදීද ඒව ගන්න ඕනේ කියලා. හරි, ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? මේකෙන් ඕගලන්ට කැමති බැලන්ස් එක කියන්නේ අඩුම බැලන්ස් එක තෝරගන්න, තෝරගෙන ඊළඟ ස්ටෙප් එකට යන්නයි තියෙන්නේ. ඒතකොට මේක නම් ඔටෝමැටිකලි සිලෙක්ට් වෙලා තියෙන්නේ. හරි, එතකොට ඒකත් මතක තියාගෙන අනිවාර්යෙන් මේ විදිහට. හරි, ඊට පස්සේ අපිට ටයිප් එක. එතකොට ඔයගොල්ලන්ට පේනවා ලිවරේජ් එක දාලා තියෙනවා. FTMO කියන එක සිලෙක්ට් කරගත්තොත් ඔයගොල්ලන්ට ලිවරේජ් එක 100 හම්බ වෙනවා. FTMO swing කියන එක තෝරගත්තොත්, හරිද? FTMO swing මන් swing ගැන වෙනස ඔයගොල්ලන්ට පැහැදිලි කරලා කලින් වීඩියෝ එකේදී කියලා තියෙනවා. ඒ නිසා ඒක බලපු නැති අය ඉන්නවා නම් බලන්න. ඊට අමතරව Telegram channel වලට join වෙච්ච නැති අය ඉන්නවා නම් link එක තියෙනවා description එකේ. Telegram channel එකට join වෙන්න ඒ හරහා මාව contact කරගන්න පුළුවන්. අපේ mentorship program වලට ඔයගොල්ලෝ දන්නවා individual මාස 3ක 2ක යන ලොකු process එකක් කතා කරන mentorship program තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න ඔයගලන්ට පුළුවන්. හරි, ඊට පස්සේ බලන්න මේකේ තියෙනවා swing type එක කවුරු හරි තෝරගන්නවා නම් swing type එකේ තියෙන වෙනස තමයි ඔයගලන්ට ඔයගලන් trade එකක් overnight and weekend එකේ hold කරන් ඉන්න පුළුවන්. හරිද? එතකොට FTMO normal එකේදී ඔයගලන්ට weekend එකේ trade එකක් hold කරන් ඉන්න බෑ. overnight පුළුවන් වුණාට weekend එකේ hold කරන්න බෑ. එතකොට අනිත් එක තමයි swing ගන්නවා නම් අන්න ඒකේදී වෙනස තියෙනවා ඔයගලන්ගේ leverage එක පොඩක් අඩු වෙන කෙනෙක්ට 30 කියන ලෙවරේජ් එකට අඩු වෙන. එතකොට මේක ඇත්තරම හදලා තියෙන swing traders ලා. swing traders ලා කියලා කියන්නේ ටිකක් ලොකු charts වල, ඒ කියන්නේ high time frame වල trade කරන අය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි high time frame කියලා අදහස් කරන්නේ 4 hour ලින් උඩ වගේ. 4 hour daily, 8 hour, 3 days, ඊට පස්සේ weekly, monthly වගේ ලොකු charts වල trade කරන අය තමයි swing traders ලා. එතකොට ඒගොල්ලන්ට මේ leverage එකේ ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. leverage එක ටිකක් අඩු වුණාට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. I think ලංකාව වගේ රටක මේක ටිකක් අඩුයි වගේ දැනනට ඇත්තටම ගොඩක් රටවල් වල, යුරෝප් රටවල් වල බැලුවොත් ඒගොල්ලන්ගේ කොහොමත් ලීගලි ඒගොල්ලෝ රජයෙන්ම පනවල තියෙනවා. ඒගොල්ලන්ට ලොකු ලෙවරේජ් බෑ. ඒගොල්ලන්ට 1ට 30 1ට 20 වගේ පොඩි ලෙවරේජ් වලින් විතරයි මොන account එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. හැබැයි මෙතනදී ඔයගොල්ලන්ගේ choice එක ඔයගොල්ලන් ට්‍රේඩ් කරන විදිහ අනුව. ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන low time frame වල නම් ඔයගොල්ලන් swing trade කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඔයගොල්ලෝ select කරගන්න ඕනේ FTMO කියන එක. ඒතකොට මම සාමාන්‍ය day trader කෙනෙක් විදිහට FTMO කියන එක තමයි select කරගන්නේ, FTMO swing කියන එක නෙමෙයි. හරි, ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් platform එක. platform එක කිව්වහම එතකොට අපි දන්න platform තුනක් තියෙනවා. ඒ තමයි MT4,
D5 සහ ස්වී ට්‍රේඩ් ඊට අමතරව මේගොල්ලෝ DX ට්‍රේඩ් දීලා තියෙනවා. එතකොට DX ට්‍රේඩ් ගැන ගොඩක් අය දන්නේ නැහැ. ඒකයි මම ඒක ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. C ට්‍රේඩර් ගැන ඔයගොල්ලෝ දන්නවනේ. සාමාන්‍ය Android users ලා තමයි MT4 MT5 C ට්‍රේඩර් තමයි iPhone users ලා පාවිච්චි කරන්නේ. හරි, එතකොට ඔයගලන්ට එතනිනුත් කැමති එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒක ඔයගලන්ට පහසු විදියට. හිතන්න ඔයගලන්ගේ live contact තියෙනවා නම් MT5 වල. එතකොට මේකයි ඒකයි දෙක පටලව ගන්න නැතුව ඔයගලන්ට පුළුවන් ලයිව් account එක ඒකේ තියෙද්දි MT5 වල තියෙද්දි ඕගොල්ලන්ගේ FTMO එක නැත්තම් funded account එක MT4 වල තියාගන්න. එතකොට මේ ප්‍රශ්න ගොඩක් වෙලාවට මගහැරලා යනවා. ඒ නිසා අන්න ඒ විදිහේ choice එකක් මෙතනදී කරන්න. මොකද මේ දෙකම ගොඩක් එක වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන billing informations ටික. එතකොට මම ඒක චුට්ටක් පෙන්වන්නේ නැහැ. මොකද මම මේ වීඩියෝ එක edit කරන්න නැති නිසා මම ඕකේ මගේ details වැටලා තියෙනවා. සහ යාළු වගේ සමහර private details වැටලා තියෙන නිසා මම ඒ ටික පෙන්වන්නේ නැහැ. මම ඒ ටික ටිකක් pause කරලා තමයි වීඩියෝ එක අරන් යන්නේ. හරි. පල්ලෙහාට ආවා. එතකොට ඒ පල්ලෙහාට එනකොට මම උඩ එන්ටර් කරගෙන ආවා. ඔයගලන්ට සිටි එකයි මොනවාද ස්ට්‍රීට් එක අහලා තිබුණා. සිටි එක, ස්ට්‍රීට් එක සහ කන්ට්‍රි එක අහලා තිබුණා. ඊට පස්සේ පෝස්ටල් කෝඩ් එක අහලා තිබුණා. එතකොට මෙතනදී මම ඒ යාළුවගේ විස්තර ටික එයාගේ දුන්නා. මොකද මම මෙතනදී මගේ කවුන්ටැක්ට් කොහොමත් FTM වල තියෙන නිසා මට ඒක නැවත බයි කිරීමේ අවස්ථාවක් වෙන්නේ නැහැ. සහ අරයට කරන හෙල්ප්ක් විදියට තමයි මේ කරන්නේ. ඊළඟට මේකෙදී හැබැයි ඔයගොල්ලෝ කාටවත් කියලා මේක බයි කරන්න යන්න එපා. මොකද මේ මිනිස්සු විශ්වාස කරන්න බැහැනේ. සහ ඔයගොල්ලන්ගේ ඒ තියෙන ප්‍රයිවසි එක ආරක්ෂා කරගන්න ඔයගොල්ලෝ පුළුවන් තරම් ඔය තනියෙන්ම මේ වැඩේ කරන්න ට්‍රයි කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ ඉන්ටර්ෆේස් එක ආවට පස්සේ මේ පල්ලෙහාට ආවට පස්සේ තමයි මේක තියෙන. අනිතක පෝස්ටල් කෝඩ් එක ඔයගොල්ලන්ට කවුරු හරි දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් Google එකේ ගිහිල්ලා සර්ච් කරන්න. ඔයගොල්ලන්ගේ ඉන්න ප්‍රදේශය දැම්මම පෝස්ටල් කෝඩ් කියලා දැම්මම Google එකේ ඒක වැටෙනවා. ඊට පස්සේ ඒක තමයි මෙතනට හරියටම දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන නෝට් එක තියෙනවා, කස්ටම් නෝට් එකක්. ඉතින් ඒක අවශ්‍ය නම් ඔයගොල්ලන්ට ෆිල් කරන්න පුළුවන්. මම ෆිල් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ පේමන්ට් කරන්සි එක විශේෂයෙන් අපි දන්නවා අපි ලංකාවේ ඉඳලා අපිට යුරෝ සහ වේ අනිත් තියෙන කරන්සිස් අපිට එච්චර හුරු නැති හින්දා අපි සාමාන්‍යයෙන් පේමන්ට් කරන්නේ USD වලින්, කැල්කියුලේට් කරන්නේ USD වලින්. හරි, ඊට පස්සේ පල්ලෙහාට එනකොට අපිට පෙන්වනවා ඒගොල්ලන්ගේ තියෙන FTMO general terms and conditions කියන මෙන්න මේ ටිකක් ලොකු PDF එකක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට මේක කියවන්න පුළුවන් හින්සරේ. මොකද ඔයගොල්ලෝ මේක ඒගොල්ලන්ගේ agreement එකක් වගේ නියන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ තියෙන ඒ දේවල් ටික ඔක්කොම කියවල බලන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ ඒ ටික කියවල ගොඩක් ලොකු PDF එකක් තියෙන පිටු 15කට ලොකු PDF එකක් තියෙන PDF එක කියවල අනිවාර්යයෙන් මෙන්න මෙතන ටික් එක දාන්න. එතකොට ඒක ඔයගොල්ලෝ ID declare කරා කියලා. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ පල්ලෙහාට ආවම තව නෝට් එකක් තියෙනවා ඔයගලන්ට. ඒකත් ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් කියවන්න. ඒකේ පිටුවක් වගේ තමයි තියෙන්නේ. එතකොට ඒ ටික කියවලා ඔයගලන්ට පුළුවන් ඒකේ ටික් එක දාන්න. ඊට පස්සේ ඔයගලන්ට වැටෙනවා payment details. මම තෝරගත්තේ 10,000 account එකක් නිසා. එතකොට ඒක මම ඩොලර්ස් වලින් pay කරන්න ඕනේ 167.35ක්. හරිද? මෙන්න මේ ප්‍රමාණය අපිට දැනන්න වෙනවා. එතකොට මම මේක කන්ෆර්ම් මෙන් පේමන්ට් කියන එකට යනවා. ඊට පස්සේ ඔයාලට වෙනවා මේ ඉන්ටර්ෆේස් එකෙන් ඉස්සරහට එනවා. හරි, දැන් ඕඩර් එක රිසීව් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඕඩර් එක රිසීව් කරාට පස්සේ ඩීටේල්ස් ටික පල්ලෙහා පෙන්නනවා බලන්න. හරි, දැන් ඕඩර් නම්බර් එකක් තියෙනවා. දැන් මම මෙතන මේ ඕඩර් නම්බර් එක තිබුණාට ඔයාලට මේක හබල කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ කවුන්ට් සයිස් එක තියෙනවා, රිස් බෝඩ් එක නෝමල් අරන් තියෙන කවුන්ට් එක FTM එක කියන ඩබල් චෙක් කරගන්න ඕගොල්ලෝ ගත්තේ හරිද කියලා. ඊට පස්සේ ප්ලාට්ෆෝම් එක MT4 ද හරිද කියලා බලන්න තියෙනවා. ඊට පස්සේ ට්‍රේඩින් account currency එක දැන් මම කලින් කිව්වා වගේම USD තමයි මෙතන select කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට to be paid මෙන්න මේ ප්‍රමාණය තමයි අපේ දැන් බිල් එක වැටලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ඊළඟට පල්ලෙහාට එනකොට මේක තියෙනවා පිළිවෙලින් හැමෝටම තියෙන ප්‍රශ්නේ කොහොමද අපි මේකේ පේමන්ට් එක කරන්නේ කියන එක. මේක තමයි ගොඩක් අයටම තියෙන ප්‍රශ්නේ. ඊට පස්සේ choose the payment method කියන එකේ ඔයගලන්ට පේනවා ගොඩක් payments method තියෙනවා මේකල දීලා. නමුත් අපේ ලංකාවට වැඩ කරන payments method කීපයයි තියෙන. ඒකට ඔයගල දන්න bank transfer කියන එක try කරන්න යන්න එපා. ඒක ලංකාවට ගලපෙන්නේ නැහැ. සහ skrill ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්න නැහැ. හැබැයි ඔයගලන්ට පේනවාද එතන highlight කළම දාලා තියෙනවා 3%ක fee එකක් add වෙනවා කියලා. ඔයගල දන්නවා කොහොමද ඔගලන් ඩෙබිට් කාඩ් එකකින් නැතුවට සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් එකකින් යනවා නම් 3%ක් ඔගලන්ට ඇඩ් වෙනවා. එතකොට එතකොට ස්ක්‍රිල් වලින් 3%ක් ෆී එකක් ගන්නවා. එතකොට ඔගලන්ට හැබැයි මම හිතනවා මේක හොඳ ක්‍රමයක්. ස්ක්‍රිල් හරහා පේමන්ට් එක කරන එකත් හොඳ ක්‍රමයක්. 3%ක් ඇඩ් වුණාට ඔගලගේ සේෆ්. ඒ කියන්නේ ඔගලන්ගේ ඩීටේල්ස් එළියට දෙන්නේ නැතුව මේක හරහා යන්න පුළුවන්. මොකද ස්ක්‍රිල් වලින් පේමන්ට් එක කරන එක අමාරු වැඩක් නෙමෙයි. ගොඩක් අය ස්ක්‍රිල් account එකක් දැන් ForeX කරනවා නම් කොහොමද තියෙන නිසා. එතකොට ස්ක්‍රිල් පාවිච්චි කරන්න පුළුවන් එතනදී. එතකොට ඔයගලන්ට තියෙන මේක ක්ලික් කරලා
ඒ අදාළ විදියට ස්ක්‍රිල් වලට ඇඩ් වෙන්න. එතකොට මම මෙතනදී එතකොට ඔයගොල්ලෝ වෙන පේමන්ට් එකකට ආවහම ඒගොල්ලෝ පේමන්ට් කරන්න තියෙන විදිය දාලා තියෙනවා. එතකොට ස්ක්‍රිල් එක pay with your ස්ක්‍රිල් වලට් කියලා තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව තියෙනවා නෙට්ල. ඒක ලංකාවේ නෙට්ල පාවිච්චි කරනවා. ඉස්සර නම් ටිකක් නෙට්ල ජනප්‍රිය, දැන් ජනප්‍රිය නැත. එතකොට හැබැයි ඔයගොල්ලන්ට පේනවාද නෙට්ල එකේ ලිමිට් එකක් තියෙනවා. ඒගොල්ලෝ ලිමිට් එක විදිහට 10683.76ක් ලිමිට් එකක් දීලා තියෙනවා. හැබැයි ස්ක්‍රිල් වලට එහෙම ලිමිට් කරලා නැහැ. හරි, එතකොට ඔය ආකාර දෙකෙන් එකකින් ඔයගලන්ට රෙකමන්ඩ් කරන ආකාරයෙන් කියන්නේ ස්ක්‍රිල් වලින් පේ කරොත් අර එකක් මතක තියාගන්න 100 3ක් ඇඩ් වෙලා 162ක් පිරියට එනවා. ඉතින් ටිකක් ලොකු ගාණක් 3ක් කියන්නේ. නමුත් මේක සේෆ් ක්‍රමයක්. හරි, අපි බලමු එතකොට අනිත් ක්‍රම මොනවා. හරි, එතකොට අනිත් ක්‍රම වලට ආවම අපිට තියෙනවා වීසා කාඩ් එකකින් ගෙවන්න පුළුවන් ක්‍රමය තියෙනවා. ඊට අමතරව තියෙනවා මේ කන්ෆර්ම් ඔව් කියන ක්‍රමය. එතකොට මේකත් තනිකරම වැටෙන්නේ මේ ක්‍රිප්ටෝ වලින් යන ක්‍රමයක්. එතකොට ඔයගොල්ලන්ට ක්‍රිප්ටෝ වලට එකක් තියෙනවා නම් ඒක හරහා ට්‍රාන්සැක්ෂන් එක කරගන්න පුළුවන්. ඒකත් ලේසි ක්‍රමයක්. අපි බලමු එකට ගිහිල්ලා. රයිට්. හරි, එතකොට ඒකට ගියාට පස්සේ මේ විදි ඉන්ටර්ෆේස් එකක් හම්බෙන. ඒකදී ඔයගොල්ලන්ට පුළුවන් ඒක ඔයගොල්ලෝ ගෙවන කොයින් එක තීරණය කරගන්න. එතකොට ඔයගලන්ට කොයින් එක විදියට සාමාන්‍යයෙන් ඉතින් උපුල දාන්න මේන් කොයින් එකක් පාවිච්චි කරලා වැඩේ කරන් යන්න පුළුවන්. එතකොට ලයිට් කොයින් එකක් තියෙනවානේ. එතකොට ඒක හරහා පුළුවන්. එතකොට දැන් එක්සැම්පල් එකක් විදියට අපි හිතමු බිට්කොයින් සිලෙක්ට් කරගත්ත කියලා. එතකොට සිලෙක්ට් කරගත්තට පස්සේ සුපුරුදු පරිදි මෙන්න මේකට එන්න ඕනේ. හැබැයි දැන් ඕගොල්ලෝ මේක ක්ලික් කරගන්න ඕනේ. කොහොමත් මම මේ වීඩියෝ එක දානකොට මිනිත්තු 14ක් ගියාට පස්සේ තමයි දාන්නේ. ඒ නිසා ඔයගලන්ට මේ QR එක වැදගත් වෙන්නේ නැති වෙයි. හරි, එතකොට ওই ටික තමයි තියෙන්නේ. ඊට අමතරව ඔයගලන්ට පුළුවන් වීසා ක්‍රමයට යන්න. එතකොට ඒක තමයි ඔයගලන්ට තියෙන දැන්ට තියෙන ඊළඟ ලේසි ක්‍රමය. එතකොට ඒකදී ඔයගොල්ලෝ සාමාන්‍ය ඩෙබිට් කාඩ් එකකින් ඔයගලන්ට පේමන්ට් කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ බැංකු හැම එකක්ම මේක සපෝට් කරන්නේ නැහැ. එතනදී මතක තියාගන්න අනිවාර්යෙන් ප්‍රයිවට් බැංක් එකට වෙන්න ඕනේ. ගොඩක් කලාවට දැන් මෙතනදී නම කියන්න බැරි නිසා මම කියන්න යන්නේ සාමාන්‍ය ප්‍රයිවට් බැංක් වලින් ට්‍රයි කරන්න. ගවර්න්මන්ට් බැංක් වලින් ට්‍රයි කරන්න යන්න එපා. හදිසියට ප්‍රයිවට් බැංක් එකකින් ට්‍රයි කළා ඔයාගේ කාඩ් එකේ සල්ලි තියෙද්දි ඩික්ලයින් වුණොත් එහෙම. එතකොට ඒ කියන්නේ ඔයාගේ ඒ සමහරට කාඩ් එක ලිමිට් කරලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පිටරට ගෙවීමකදී ලිමිට් කරනවා. මේ ළඟදී නම් ලිමිට් කරලා තියෙනවා. දැන් නම් ඒක ටිකක් අයින් කරලා කියලා කියනවා. හරිද? එතකොට ඔයාට පුළුවන් ලිමිට් කරලා නැත්නම් ඔයාගේ account ගානට payment එක ඉස්සරහට වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැත. හැබැයි ලිමිට් කරලා නම් තියෙන අන්න එතනදී ඩික්ලයින් වුණොත් එහෙම සමහර විට බැංකකින් කෝල් එකක් එන්න පුළුවන්. බැංකකින් කෝල් එකක් આવුවොත් ඔයා කියන්නේ නැද්ද පා මෙතන ෆොරෙක්ස් වලට අදාළ වගේ ඉමක් කරන්න කියලා. එතනදී ඔයා පොඩි මොන හරි පර්චේස් කරන්න කියනවා. හිතන්න ඔයා අලිබබා හරි මොන හරි ඩරාස් එකකින් හරි ඩරාස් නම් එකට අදාළ වෙන්නේ ඉන්ටර්නේෂනල් පේමන්ට් එකක් කරනවා කියලා. ඉන්ටර්නේෂනල් පේමන්ට් එකකට කිසි ප්‍රශ්නයක් නැහැ. කාඩ් වලින් ගෙවන්න පුළුවන්. එතකොට එයාට රීසන් එක කිව්වහම එයා එක ඩික්ලයින් එක අයින් කරලා දෙනවා. හරිද? එහෙම කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. හරිද? ඉතින් කාඩ් නම්බර් එක ගහන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කාඩ් එකේ පිටිපස්සේ තියෙන මන්ත් එකයි ඒකයි දාලා CVV නම්බර් එක අරකු ඉලක්කම් තුනක නම්බර් එක දාලා මෙතනින් පේ කරන්න ඕනේ. මම මෙතනදී ඒ ටික පෙන්වන්නේ නැහැ. ඉතින් ඒ ටික පෙන්වන එක ප්‍රයිවසි එකට අවුල් නිසා. ඊට පස්සේ ඔයාලා තියෙන පේ කියන බටන් එක. ඒකර මේ ටික ඔක්කොම ෆිල් කරාට පස්සේ මේක මේ හයිලයිට් වෙලා නිල් පාටින් පේනවා. ඊට පස්සේ ඔයාලා තියෙන පේ කරන්න. පේ කරාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගලන්ට අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ ලොගින් ඩීටේල්ස් පැය 24ක් ඇතුළත. හරිද? ඒගොල්ලෝ කියන්නේ පැය 24ක් ඇතුළත කියලා. ඔයා පේමන්ට් එක කරපු මොහොතේ ඉඳලා පැය 24ක් ඇතුළත ඔයාගේ ලොගින් ඩීටේල්ස් ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට හම්බ වෙනවා. හැම ලොගින් ඩීටේල්ස් එකක් මේ කියනවා MT5 MT4 සිලෙක්ට් කරගත්ත නම් ඒවට අදාළ ලොගින් ඩීටේල්ස් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාගේ ක්ලයන්ට් ඒරියා එක ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයාව ඇනලයිස් කරන්න පුළුවන් ඒ ඩෑෂ්බෝඩ් එකට යනවා. ඒතර ඒ ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අනිවාර්යෙන්ම මේ ඒවා ටික අනිවාර්යෙන් එනවා. ඒතර කලබල වෙන්න එපා. 24ක් ඇතුළත ඒ වැඩේ වෙනවා. ගොඩක් වෙලාවට කාඩ් එකෙන් පේමන්ට් එක කරාම නම් ඔක වැඩි වෙලාවක් යන්නේ. සාමාන්‍යයෙන් පැයක් යන්නෙත් නැහැ. විනාඩි 10ක් යන්නෙත් තිය අවස්ථා තියෙනවා. එතකොට ඒ නිසා පොඩි වෙලාවක් ඇතුළත සාමාන්‍යයෙන් කාඩ් එකෙන් පේමන්ට් එක කරනවා නම් පොඩි වෙලාවක් ඇතුළත වෙනවා. ස්ක්‍රිල් පේමන්ට් එකට ඒක වෙනවා. නමුත් අර සමහර වෙලාවට කොයින් වලින් පේ කරද්දී සමහර වෙලාවට පොඩි වෙලාවක් ගත වෙන්න පුළුවන්. එතකොට ඒ පැය 24කට වඩා යන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. එතකොට ඒක කරාට පස්සේ ආට එන ඊමේල් එකෙන් පුළුවන් ඉතුරු ඔයාගේ ඔයා buy කරපු purchase කරපු funded
ටයිප් එක, ඒ කියන්නේ 10,000 account එකේ login details ටික හම්බුනාට පස්සේ ඔයාලට තියෙන්නේ නිදහසේ ට්‍රේඩ් කරන් යන්න විතරයි. ඒතර මේක තමයි හැමෝටම දිවිච්ච ප්‍රශ්නේ, කොහොමද අපි මේ funded account එක ට්‍රේඩ් කරන්න කියන buy කරන්න කියන එක. දැන් funded account ගැන දැනන් හිටියට ඒක buy කරන්න කොහොමද කියලා දැනන් හිටියේ නැති නිසා ගොඩක් අය ඉල්ලපු video එකක් තමයි මෙතනදී මං කරේ. ඒතර නැවත වතාවක් කියන ඔයගොල්ලෝ කලින් videos බලලා මෙතනට එන්න. මොකද එකපාර මේක buy කරන්න යන්න එපා. ඔයගොල්ලෝ trial එකක් කරලා experience හදාගෙන තමයි මෙතනට එන්න අනිවාර්යෙන් එන්න ඕනේ. ඊට අමතරව ඔයගලන්ට ආයි කියනවා Telegram channel වලට join වෙච්ච නැති අය ඉන්නවා නම් description එකේ තියෙනවා link එක. ඒකෙන් Telegram channel එකට join වෙන්න අපේ individual සහ group mentorships තියෙනවා. මාස 3 4 2 3 යන mentorships තියෙනවා. ඒක ඒ program වලට join වෙන්න පුළුවන්. මේ mentorship එක යන අතුරුතුරේදී ඔයගලන්ට earn කරගන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. ඒක කැමති අය ඒවට join වෙන්න පුළුවන්. එතකොට මම දැන් ඊළඟ වීඩියෝස් වලින් FTMO ගැන ඊළඟ වීඩියෝස් වලින් කරන්නේ buy කරපු challenge එක. දැන් මම මෙතනදී buy කරන පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ buy කරපු challenge එක කොහොමද pass වෙන්නේ කියන එක ඊළඟ වීඩියෝස් වලදී ඔයගලන්ට පෙන්වන්නම් පිළිවෙලින්. හරි, එහෙනම් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේදී.